හැම සතියෙම මේ ලිපිය කියවන එක් පාඩකෙක් දවසක් මුහුණ පොත හරහා මැසේජ් එකක් එවා තිබුණා. ඒ මැසේජෙන් ඔහු අසා තිබුණේ ඔහු මුහුණ දුන් අත්දැකීමක් සම්බන්ධයෙන් නීතිමය තත්ත්වයක් පිළිබඳවයි. ඔහු මුහුණ දුන් අත්දැකීම මම කෙටියෙන් ඔබට පවසන්නම්. මේ කතාව පැවසීමේ පහසුව දක්වා මම ඔහුව සංජය යන අනවර්ත නාමයෙන් හඳුන්වන්නම්. සංජය සහ ඔහුගේ බිරිය එක්ක පෞලේ ආර්ථික අපහසුතාවයන් නිසා එක්තරා පුද්ගලයෙක්ගෙන් පොලිට ලබා ගැනීමට පුරුදු වී සිටියා. ඒ ණය ලබා දෙන පුද්ගලයාත් ඔවුන්ගේම ගමේ ජීවත් වෙන පුද්ගලෙක්. කුමක් හෝ හේතුවක් මත සංජය සහ ණය ලබා දෙන පුද්ගලයා අතර ඇති වූ ආරවුලක් මත ඔවුන් අතර විරසකයක් ඇති වී තිබෙනවා. සංජය ඔහුට පොලි මුදල් ගෙවීම පවා නවත්වා තිබෙනවා. ඔවුන් විරසක වී මාස 3කට පමණ පසු සංජය විසින් ඔහුගේ නිවස විකිණීමට සූදානම් වීමේදී ඔහුට දැන ගැනීමට ලැබී ඇත්තේ ඔහු හීනකින්වත් නොසිතූ දෙයක්. සංජය විසින් ඔහුගේ ඉඩම ණය ලබා දුන් පුද්ගලයාට පැවරු බවට සඳහන් වන පැවරුම් ඔප්පුව සංජය සොයා ගන්නවා. ඒ පැවරුම් ඔප්පුවේ සංජයගේ අත්සන පවා තිබෙනවා. ඇත්තෙන්ම සිදු වී තිබෙන්නේ මෙයයි. එක්තරා දිනක සංජය විසින් ණය ලබා දෙන පුද්ගලයාගෙන් පොලිට ණයක් ලබාගෙන තියෙනවා. එම අවස්ථාවේදී ණය ලබා දෙන පුද්ගලයා විසින් හිස් කොළයකට අත්සන් ලබාගෙන තිබෙනවා. එම අත්සන් ලබාගෙන තිබුණේ සංජය විසින් නියමිත කාලයේදී ණය ගෙවන බවට පොරොන්දු වන ලිපියක් සකස් කිරීමටයි පවසමින්. එලෙස බොරුකියා සංජයගේ අත්සන් ලබාගත් හිස් කොළය භාවිත කරමින් අදාළ පැවරුම් ඔප්පුව සකස් කර තිබෙනවා. සංජය විසින් මේ පැවරුම් ඔප්පුව සම්බන්ධයෙන් ණය දෙන පුද්ගලයාගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ සංජය විසින් පොලි මුදල නොගෙවුවහොත් ඒට ඇපයක් ලෙස එම පැවරුම් ඔප්පුව සකස් කළ යුතු බවයි. සංජය මගින් අසා සිටියේ මෙලෙස ණය දෙන පුද්ගලෙක්ට ඇපයක් ලෙස පැවරුම් ඔප්පුවක් සකස් කිරීමට නීතියට අනුව කළ හැකි දෙයක්ද නැත්ද යන්න පිළිබඳවයි. මෙවැනි සිදුවීම් වලට අදාළ නීතිමය වටපිටාව පිළිබඳව ඔබ දැනුවත්ද? ඔබත් ඔබේ දෛනික වැඩ කටයුතු සඳහා ණය ලබා ගන්න අවස්ථාවන් නොවන තරම් ඇති. එලෙස ණය ලබා ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතු නීතිමය කරුණු තිබෙන බව ඔබ දැනගෙන හිටියද? ණය සම්බන්ධ ගැටලුවකදී නීතියෙන් උපකාර ලබාගත හැකි ආකාරය පිළිබඳ ඔබ දන්නවද? මේ ලිපිය කියවන අති බහුතරයක් දෙනාට මේ සම්බන්ධයෙන් පුළුල් දැනුමක් නැතිව ඇති. ඒ නිසාම මේ ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඒ සම්බන්ධෙනුයි. මුලින්ම පැවසිය යුතුමක් තේනවා. මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ ඔබ යම්කිසි බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් ණය ලබා ගැනීමේදී දැන සිටිය යුතු නීතිමය කරුණු සම්බන්ධයෙන් නම් නෙවෙයි. මේ කතා කරන්නේ ඔබ කවුරුන් හෝ පුද්ගලයෙක්ගෙන් පොලිට ණය ලබා ගැනීමේදී දැන සිටිය යුතු නීතිමය කරුණු සම්බන්ධයෙන් පමණයි. ඔබ යම් පුද්ගලයෙක්ගෙන් පොලිට ණයක් ලබා ගැනීමේදී හෝ වෙනත් කාර්යකදී හෝ කිසිදු හේතුවක් මත හිස් කොළයකට අත්සන් කරන්න එපා. ඔබේ අත්සන යනු ඔබව නීත්‍යානුකූලව යම් දෙයකට අවසර දුන් බවට තහවුරු කරන ප්‍රධානම නෛතික සාක්ෂියක්. ඒ නිසා හිස් කොළයකට හෝ ඔබට නොතේරෙන භාෂාවකින් ලියවි ඇති ලියුමකට අත්සන් නොකර සිටීමට වග බලා ගන්න. සංජයට ණය ලබා දුන් පුද්ගලයා විසින් සංජයව රවටා අත්සනක් ලබාගෙන පැවරුම් ඔප්පුවක් සකස් කිරීම පැහැදිලිවම නීති විරෝධී කාර්යයක්. සංජය පොලි මුදල නොගිවහොත් යයි සිතා ඒට ඇපයක් ලෙස වුවත් එලෙස සංජයව රවටා අත්සනක් ලබාගෙන පැවරුම් ඔප්පුවක් සකස් කිරීමට නීති කිසිදු ඩක් නැහැ. ඒ නිසා ඔබ හෝ ඔබේ සමීපතමින් එවැනි සිදුවීමකට මුහුණ දුන්නොත් ඒට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව මතක තියාගන්න. ඔබ පොලිට ණයක් ලබා ගැනීමේදී පළමුවෙන් අවධානය දිය යුතු වැදගත් කරුණක් තියෙනවා. ඒ ඔබට ගෙවීමට සිදුවන සම්පූර්ණ පොලි මුදල් ප්‍රමාණය පිළිබඳ. සාමාන්‍යයෙන් බොහෝ දෙනා එදිනදා ජීවිතයේදී නොයෙක් ආර්ථික අපහසුතා මත අධික පොලියක් මත ණය ලබා ගැනීම සිදු කරනවා. ඇතැම් පොලියට මුදල් ලබා දෙන පුද්ගලයන් විසින් ලබා දෙන ණය මුදලටත් වඩා අධික පොලි මුදලක් අය කර ගන්න අවස්ථාවන් ඕන තරම් තියෙනවා. මෙලෙස ණය මුදලට වඩා අධික පොලි මුදලක් අය කර ගැනීම සාමාන්‍ය තත්ත්වයක් බවත් ඒට නීතියෙන් බාධාවක් නැති බවත් බොහෝ දෙනා සිතනවා. නමුත් පවතින නීතිය අනුව එලෙස ණය මුදලකට වඩා අධික පොලි මුදලක් අය කර ගැනීමට නීතියෙන් හැකියාවක් නැහැ. නීතිය අනුව බැලුවොත් යම් පුද්ගලයෙක් ඔබට පොලියට ණයක් ලබා දෙන විට ඔහුට ඔබෙන් නැවත අය කරගත හැක්කේ ඔබ ලබාගත් ණය මුදල සහ ඔබේ ණය මුදල හා සමාන උපරිම පොලි මුදලක් විතරයි. උදාහරණයකට ඔබ යම් පුද්ගලයෙක්ට රුපියල් 20,000 මාස 3ක් ඇතුළත ගෙවීමට පොලියට ණයක් ලබා දුන් විට ඔබට නැවත යම් පුද්ගලයාගේ ණය මුදලට අමතරව පොලි ලෙස අය කර ගැනීමට හැකියාව ලැබෙන්නේ උපරිම රුපියල් 20,000 මුදලක් පමණයි. සමහර අවස්ථාවලදී පොලිට ණයක් ලබා ගැනීමේදී ණය ලබා ගන්න පුද්ගලයා විසින් ඇපයක් ලෙස ඉඩමක් උකස් කරන අවස්ථාවක් දකින්නට ලැබෙනවා. ඒ වගේම සමහර ණය ලබා දෙන පුද්ගලයන් විසින් ඇපයක් ලෙස ණය ලබා ගන්න පුද්ගලයාට අයිති ඉඩමක් පැවරුම් උප්පුවක් මගින් තමන්ට පවරා ගන්න අවස්ථාවක් දකින්නට ලැබෙනවා. මෙවැනි අවස්ථාවලදී ඔබ හොඳින් මතක තබා ගත යුතු දෙයක් තියෙනවා. ඔබ ණයකව නිමවනතුරු ඇපයක් ලෙස ඔබේ ඉඩමක් උකස් කරන්නේ නම් ඔබේ ඉඩමක් පවරන්නයි නම් අදාළ පැවරුම් උප්පුවේ හෝ උකස් ලේඛනයේ ඔබ අනිවාර්යෙන් ඇතුළත් කළ යුතු කොන්දේසියක් තියෙනවා. ඔබ නියමිත කාලයේදී ගෙව අවසන් කළ විට නැවත අදාළ ඉඩම් ආයතය ඔබට පවරා දෙන බවට කොන්දේසියක් ඇතුළත් කිරීම ඉතාම වැදගත්. නමුත් බොහෝ දෙනා මුදල් හදිස්සි මත එවැනි කොන්දේසි පිළිබඳ අවධානය යොමු නොකර ඉඩමක් හෝ වෙනත් නිශ්චල දේපලක් උකස් කරන හෝ පවරා දෙන අවස්ථාවන තරම් තියෙනවා. ඔබ විසින් එවැනි කොන්දේසි ඇතුළත් නොකර ඔබට අයිති නිශ්චල දේපලක් ණය ලබා දෙන පුද්ගලයාට පවරා දුන් අවස්ථාවකදී ඔබ ණය මුදල ගෙවුවද ඔබට ණය ලබා දුන් පුද්ගලයා විසින් නැවතත් එම දේපල ඔබට පවරා නොදෙන්නේ නම් එවැනි අවස්ථාවකදී ඔබ ගත යුතු පියවර කුමක්ද? ඔබ විසින් ණය ගෙවූ පසු
පසුව ඔබ පවරා දුන් දීපල නැවත ඔබටම පවරා දෙන බවට සහතික කළ හැකි වෙනත් ලිපි ලේඛනයක් හෝ වෙනත් සාක්ෂියක් පවතින්නේ නම් ඔබට නීතියේ පවතින විධි විධානයටදී සහනයක් ලබාගත හැකි බව මතක තියාගන්න. ඒ නිසා මෙවැනි අවස්ථාවකදී වහාම නීතිය පිළිබඳ දැනුවත් පුද්ගලයෙක්ගේ මාර්ගයෙන් නීතිමය ක්‍රියාමාර්ගවලට යොමු වෙන්න. ඔබෙන් අධික පොලි මුදලක් අය කරගන්න අවස්ථාවකදී හෝ ඔබ පැවරු දීපලක් නැවත ඔබට පවරන්නේ නැති අවස්ථාවකදී හෝ ණය සම්බන්ධ වෙනත් ගැටලුකාරී අවස්ථාවකදී ඔබට නීතිමය සහනයක් ලබා ගැනීම සඳහා බොරැල්ල පිහිටා ඇති ණය සහන මණ්ඩලයේ වෙත යොමු විය හැකි. ණය සහන මණ්ඩලයේ පිළිබඳ වැඩිදුර විස්තර අන්තර්ජාලයෙන් ලබා ගත හැකි. එසේ නොමැතනම් ඔබ ජීවත් වෙන ප්‍රදේශයට අයත් අධිකරණ පරිශ්‍රයේ පිහිටා ඇති නීති ආධාර කොමිසමේ ශාඛාවක් වෙත යොමු වීමෙන්ද මෙම ණය සහන මණ්ඩලයේ පිළිබඳ විස්තර ලබා ගත හැකි. යම් හේකින් ඔබට බොරැල්ලේ පිහිටා ඇති ණය සහන මණ්ඩලයේ වෙත යොමු වීමේ හැකියාවක් නොමැතනම් සමත මණ්ඩලයට යොමු වීම හරහා ඔබේ ණය සම්බන්ධ ගැටළු වලට සහනයක් ලබා ගත හැකි. සමත මණ්ඩලයේ විසින් දෙපාර්ශ්වයම කැඳවා දෙපාර්ශ්වයටම සාධාරණයක් වන අන්දමේ තීරණයකට එළඹීමට අවශ්‍ය මැදිහත් වීම කරනු ඇත. ඔබේ ප්‍රදේශය තුළ සමත මණ්ඩලයේ පිහිටා ඇති ස්ථානය නිශ්චිතව නොදන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඔබේ ග්‍රාම නිලධාරීතුමාගෙන් හෝ ප්‍රාදේශීය ලේකම්තුමා හරහා දැන ගැනීමට හැකියි.